විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මේ ක්‍රියාකාරකම වාඩගෙන ඉන්නේ. ඉතින් මංගා ඉලෙක්ට්‍රොනික උපකරණ කීපයක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා 230 විදුලියට ලබා ගන්න පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් එකක්, ඒ වගේම කැපැසිටර් දෙකක්, 4700 මයික්‍රෝ ෆැරඩ් රෙක්ටිෆයර් එකක්, බිට් සේවර් රෙක්ටිෆයර් එකක්, ඒ වගේම ඩයෝඩ් දෙකක්. ඊට අමතරව වාට පුළුවන් නම් කම්පියුටර් එකක පවර් සප්ලයි එකක් හොයා ගන්න. ඒකේ කේසින් එක ගොඩක්ම වටිනවා. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්න ඕනේ, අපිට මේ දවස්වල විදුලිය විසන්ධි වෙනවා. ඉතින් මේ විදුලිය විසන්ධි වෙනකොට අපිට බැටරියක් චාර්ජ් කරගන්න පුළුවන් පවර් සප්ලයි එකක් තමයි හදන්නේ. ඉතින් මේකෙන් මම ඔයාලට මුළු නිවසම තම විදුලිය නැති වුණ අවස්ථාවේ මුළු නිවසටම විදුලිය ලබා ගන්න විදියේ දෙයක් තමයි අද කියලා දෙන්නේ. ඒ නිසා හොඳින් බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් පවර් සප්ලයි එක තමයි හදන්නේ අපි. ඊට පස්සේ ඔයාලට පැට්‍රිකල් කරලා පෙන්වනවා ඔයාගේ මුළු නිවසම විදුලිය ලබා ගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයාලට කියලා දෙන්නේ මේ පවර් සප්ලයි එක හදන විදිය. ඉතින් ඔයාලට පැහැදිලිව මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාලට හදන්න තියෙන්නේ AC ඉන් කරලා ට්‍රාන්ස්ෆෝමර් එක කරා එක AC වෝල්ටේජ් එක ඩවුන් කරලා රෙක්ටිෆයර් එකක් කරා අපි ඒක DC බවට පරිවර්තනය කරනවා. අපි ඒකට සීරියස් කරලා කැපැසිටර් දෙකක් භාවිතා කරලා තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මට පේනවා මේ AC ඉන් එක අපි ඒ රෙක්ටිෆයර් එකේ AC ඉන් පින් දෙකට ලබා දීලා රෙක්ටිෆයර් එකෙන් ධන හරින වෝල්ටේජ් එක අපි අවුට් කරනවා. ඉතින් අපිට ඒකෙන් වඩ පේනවා අපි දැන් මේනකොට සාර්ථකව බැටරිය චාර්ජ් කරගන්න ආකාරය. ඉතින් මම මේක ඉක්මනට කියලා දෙන්නේ, මේක සරල දෙයක්. ඒ නිසා තමයි ඉක්මනටම වාට කියලා දෙන්නේ. ඉතින් වාට දල අයිඩියා එකක් ගන්න තමයි, දල අදහසක් ගන්න තමයි මම මේක වාට මුලින්ම කියලා දෙන්නේ. ඊට හේතුව තමයි අපිට විදුලිය දිගින් දිගටම කපනවා. ඉතින් කිසිම ප්‍රමිතියක් නැහැ. ඒගොල්ලොන්ට ඕන වෙලා විදුලිය කපනවා, ඕන්ලාට දෙනවා. ඉතින් ඒකින්ද අපිට එහෙම වචනේ වට පේනවා. ඉතින් මේකේ මම 24/12 වෝල්ටේජ් දෙකම හදලා තියෙන්නේ. ඉතින් මේක මේ කැපැසිටර් චාර්ජ් එකත් එක තමයි 33 වෝල්ටේජ් පෙන්වන්නේ. නැත්නම් මේක බැටරි ටින් කරගමන් 24 වෝල්ට් නම් 24 වෝල්ට් 25 වගේ චාර්ජ් වෙනවා, බැටරි චාර්ජ් වෙන අවශ්‍ය වෝල්ටේජ් එක. ඒ වගේම යාළුවනේ ඔයාලට කියන්න ඕනේ මේ මගින් අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ගෙදරකට මේ වගේ දෙයක් අපි හදාගත්තොත් අපිට බැටරියක් චාර්ජ් කරගන්න, හදිසියෙන් අපිට අවශ්‍ය වෙන විදුලි බල්බ් ටිකක් පත්තු කරගන්න, ඒ වගේ බලමු. ඒ වගේ ගොඩාක් දේවල් වලට මේ පවර් සප්ලයි එක අපිට භාවිතා කරන්න පුළුවන්. අපි දැන් බලමු මේක 12 වෝල්ට් අවුට්පුට් එක කොහොමද කියලා. ඉතින් අපි 12 වෝල්ට් බැටරියෙන් තමයි මේ මුළු නිවසම මම විදුලිය ලබා ගන්න හදන්නේ. මම ඔබට කොහොමද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ගෙනෙනවා. ඔයාලා බලන්න හොඳයි නම් විතරක් මේ වීඩියෝ එකත් channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වීඩියෝ එක යම් කිසි වටිනාකමක් ඇතුම ඔයාලට පේනවා. දැන් වෝල්ට් 16ක් පෙන්නනවා DC. මේ කැපැසිටර් චාර්ජ් එකත් එක තමයි පෙන්වන්නේ. අපි මේක බැටරි ටින් කරොත් අපිට හරියටම බලා ගන්න පුළුවන් වෝල්ටේජ් එක කීයක් අපිට ලැබෙනවද කියලා. ඉතින් මේ අපි DC විදුලිය තමයි අපි මේ භාවිතා කරන්නේ. සීලුම දෙනවා මේ වගේ දෙයක් හදනුනම් මුලින්ම විදුලිය විසන්ධි කරන්න, නැත්නම් අපිට පේන්නේ ඇහැට විදුලි සැර වැදුණුතින් අපේ ජීවිතයට උනත් හානි වෙන්න පුළුවන්. ඔබ නවකෙක් නම් ඔබ අනිවාර්යෙන්ම මේ විදුලි විසන්ධි කරන්න. ඉතින් ඔබ විදුලිය ගැන දන්න කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. ඔබට මේ ඇටවුම ඉක්මනටම හදා ගන්න පුළුවන්. අපිට ඉවතලන බාහිර ඉවතලන උපකරණ වලින්, ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් මේ සීරුම දේ ලබා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ AC විදුලිය ලැබුණ කියලා පෙන්වන්න තමයි මේ LED බල්බ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒකනුත් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට විදුලිය ලැබිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම මේකේ කොමන් වයර් එක සහ පොසිටිව් වයර් එක අරගෙන මම මේ බැටරිය චාර්ජ් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේ වෙනකොට 13 වෝල්ටේජ් තියෙනවා, හොඳටම ප්‍රමාණවත් මේ බැටරිය චාර්ජ් වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් ඇම්පියර් 5ක විතර ට්‍රාන්ස්ෆෝමරයක් හොයාගන්න අපිට සුදුසු බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට පැය 2ක් විතර ගහලා තිනුන හොඳටම චාර්ජ් එකක් ගන්න පුළුවන් මේ බැටරියකින්. ඒ නිසා ඔයාලට පුළුවන් ඉවතලන බැටරියක් නැවත සකස් කරගෙන මේ ක්‍රියාකාරකම සිදු කරගෙන යනවාට පේනවා. දැන්ට මේ බැටරිය චාර්ජ් නැහැ, නමුත් 11 වෝල්ට් වගේ තියෙන්නේ. දැන් මේ මම
විදුලිය ලබා දුන්නට පස්සේ 13 වෝල්ටේජ් පෙන්වන එක කියන්නේ අපේ පවර් සප්ලයි එක 12 වෝල්ට් 24 පවර් සප්ලයි එක අතිශයින්ම සාර්ථකයි. ඒ නිසා මම ඔයාලට මේ සර්කිට් එකේ දළ රූප සටහන හුද්දාන්නම්. ඔයාලට මේ සර්කිට් එක හදා ගන්න ඕන නම් ඒ සර්කිට් එක බලලා ඔයාලට හදා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මම මුලින්ම ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ වටිනාකම තේරෙන්නේ ඔයාලට මේ වීඩියෝ එකෙන් නෙමෙයි, අපි ඊට පස්සේ දාන වීඩියෝ එකෙන්. අපි මුළු නිවසටම එක බල්බයක් නෙමෙයි, මුළු නිවසටම මේ පවර් සප්ලයි එක හරහා විදුලිය ලබා දෙනවා. ඉතින් ඔයාට මේකේ වටිනාකම කියලා නිම කරගන්න බැරි වෙයි. ඔයා බලන්න අපේ පැට්‍රිකල් එක කරලා වුණාට පස්සේ කොහොමද මේක හොඳද නරකද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලා බලන්න, ඒ වගේම තවත් යාළුවන්ට ෂෙයා කරන්න. මොකද මේ අපේ දැනට ලංකාවේ තියෙන විදුලි අර්බුදයට විසඳුමක් විදියට තමයි මම මේක ගෙන එන්නේ. මම මේක ගොඩක් අධ්‍යයනය කරලා සකස් කරපු දෙයක්. ඒ නිසා අතිසාර්ථකයි. සීරුම දෙනාට ගොඩක් විදිහට මේ පාඩම් කරන ළමයි ඉන්නවා. ඉගෙන ගන්න ළමයෙකුට කොච්චර අපහසුතාවයක්ද කරන්ට් එක නැහැ කියන්නේ. ඉතින් ලාම් තෙල් එීම මිල අධිකයි. ඒ නිසා මේ වගේ දෙයක් හදාගත්තොත් ඉතින් ඔබට වටිනාකම කියලා නිම කරන්න බෑ යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි බලමු මේක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා ඉදිරියට.